Ralla Weralata Adarei kathawata godak adarei karana oyawa godak adaren piligannawa adath mage video ekata. Itim mama ada video ekak tulin oyath ekka katha karannata balaporottuwak athi karaganne. Menna me wage karanawak sambandhawai kiyana eka man owata matak karanna one. Itim attatama sandata virawarna mudalali shivata karana deyak gana saha shiba athara virawarna mudalali athara athiwena prashnayak ganai mata adawata video eken katha karanna puluwan kamak tiyenne. Itim video ekata yanna kalin illenawa meweni video samaga dinapathama rendennata oyata thumanawak tiyenawa nan ehenam mama subscribe karala maath ekathu wenna e wagema like karanna comment karanna තවත් නොදන්නේ අලියෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා තමයි මම මතක් කරන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ දන්නවනේ මේ දේ ගැන. ඒ තමයි පහුගිය කාලේ අපි කවුරුත් හිතුවේ නෑ මේ වගේ දේවල් සිද්ධ වෙයි කියලා. ඇත්තටම සුදුමැණික ඉන්නවනේ සුදුමැණිකේ ලෑස්ත වෙලා චිවායක් කියයි කියලා ඉතින් කාටවත් හිතේ තිබුණ නෑ. හැබැයි ඒ වුණාට ඇත්තම කාරණාව කියනවා නම් සුදුමැණිකේ ශිවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න දක්ෂ කෙනෙක්. සුදුමැණික හැමතිස්සෙම කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතේ හැමදේම තමන්ට ලැබෙන්න ඕනි කියන එකටත් වඩා ඇත්තටම ශිවාට හැමදේම තමන්ගෙන් ලැබෙන්න ඕනි කියන කාරණාව තමයි ඇත්තටම හැමතිස්සෙම හිතන්නේ. ඉතින් සුදුමැණික ඒ දේවල් හිතන නිසාම සුදුමැණිකේ පහුගිය කාලේ ගත්ත තීරණත් එක්ක වැඩිපුර ලොකු තීරණයක් මේ වෙද්දි අරගෙන තියෙනවා කියන කාරණාව මතක් කරන්නත් ඕනි කියලයි අද වීඩියෝ එක තුලින් මට ඔයත් එක්ක කතා කරන්න වෙන දේ වෙන්නේ. සුදුමැණික ඇත්තටම ලෑස්ති වුණා. සහ සුදුමැණික ශිවත් එක ගියා. ඉතින් කොහොමනත් වීරවන්නට මේක ඉවස ගන්න පුළුවන් කාරණාවක් වන්නේ නැහැ. ඉතින් ඇත්තටම ජෝට් එකම වීරවන්න දැන් ශිවාගේ ගෙදර ඇවිල්ලා සුදුමැණිකට එන්න කියලා කිව්වත් කොහෙත්ම සුදුමැණික මේ දෙයට කැමති වෙන්නේ නැහැ. තමන් ඇත්තටම ශිවත් එක්ක තමන්ගේ ජීවිතය ගත කරන්න තීරණය කළා. තමන්ගේ තාත්තත් එක්ක ජීවිතේ එපා වුණා. තමන්ගේ තාත්ත මිනී මරණ හැටියට තමන්ගේ තාත්ත මිනිසුන්ට කරදර කරන විදියට මේ කිසිම දෙයකට ඇත්තටම සමාවක් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක ගැන ඇත්තටම සුදුමැණික කියලා තමයි මේ හැම දෙයකින්ම ඈත් වෙන්න කියන කාරණාව අපිට පෙන්වා දෙන්නටත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සුදුමැණික මෙතනින් තව දෙයක් කියනවා තමන්ගේ තාත්තට වඩා ශිවත් එක්ක තමන්ගේ ජීවිතේ ලස්සනට ගත වෙනවා. ඉතින් ඒ ගැන තමන් ගොඩක් සතුටු වෙනවා කියලා. ඉතින් මේ ගැන හිත වේදනාවෙන් ඉන්න වීරවර්ණ මුදලාලි අනිවාර්යෙන්ම ශිවාව මුණ ගැහෙනවා. ශිවා තමන්ගේ කෙල්ලව අයිති කරගෙන ඇත්තටම වැල්ලට වෙලා යහතින් ඉන්නට තමන් ඉඳ නොදෙන බව ඇත්තටම ශිවාට තර්ජනය කරනවා. ඉතින් ශිවා මේ තර්ජන වලට කොහෙත්ම අහු වෙන්නේ නැහැ කියන කාරණාව අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ශිවා මෙතනදී ඇත්තටම වීරවර්ණට තර්ජනය කරන්නේ තමන්ටත් මේ වගේ දෙයක් සිද්ධ කරානි පහුගිය දවස්වල තියාගෙන. ඉතින් දැන් ශිවාගේ දුව අරගෙන ආවෙත් ඇත්තටම වීරවර්ණගෙන් පිළිගන්නම තමයි කියන එක මෝන්ටම කියන්නට නියමිතයි කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන ප්‍රධානම කාරණාව බවට පත්ුනේ කියන දේ ගැන මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා කියලයි මම මතක් කරන්නේ.